අංගොඩ ප්‍රදේශයේ රැස්වීමක් තියෙනකොට අපේ හිටපු ජනාධිපතිතුමාද කොහෙද අහලා තියෙනවා මොනවද ඕනේ කියලා. කට්ටියක් ඉල්ලලා තිනවා අලි වැටක්. මට නම් හිතාගන්න බෑ අංගොඩ අලි වැටවල් ගහන්නේ කොහෙද කියලා. මිනිපේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 8781ක් වනජීවී කලාපයේ ජීවත් වෙමින් අසරණ වෙලා සිටිනවා. 16 වෙනිදා ඔබතුමන්ලා මාහට ශක්තිය ලබා දෙනකොට පළවෙනි මාස 6 තුල තමුන්නාන්සෙලව මේ බරෙන් නිදහස් කරනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. උඩුදුම්බර මිනිපේ වනාලි ප්‍රශ්නය විසඳන්නට රන්දෙනිගල උමාඔය අසබඩ රක්ෂිතේ හෙක්ටයාර් 500ක භූමිය උපයෝගී කරගෙන වනාලි සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. උඩුදුම්බර පිටදුන්න 18 වංගු විකල්ප මාර්ගය අපි ආරම්භ කරනවා. මීමුරේ පිටදුන්න රත්නැල්ල සීතාකොටුව බල ප්‍රදේශය අපි සංචාරක කලාපයක් හැටියට දියුණු කරලා මේ බල ප්‍රදේශය බබලවනවා. හසලක ජනතාවට අහිමි වුණු මහේස්ත්‍රාත් අධිකරණයත් අපි නැවත වරක් ලබා දෙනවා. මිනිපේ වසම් 37ක පානීය ජල ප්‍රශ්නය විසඳන්නට 150,000ක ජල ව්‍යාපෘතිය අපි අනිවාර්යෙන්ම ආරම්භ කරනවා. හුන්නස්ගිරිය මිනිපේ හසලක උඩුදුම්බර ඒ නගර හතරම නවීන නගර හතරක් බවට අපි වැඩි දියුණු කරනවා. 16 වෙනිදාට තමුන්නාන්සේලා මේ රටේ පුදුජන ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කර ගන්නකොට මේ වැඩ කටයුතු සියල්ලටම රටේ ජනාධිපතිවරයා හැටියට මම මුල්ගල් තියන්නත් එනවා, විවෘත කරන්නටත් එනවා. ඒ පිරිසිදු බලාපොරොත්තුව උඩුදුම්බර බල ප්‍රදේශයේ සියලු දෙනාම තමන්ගේ හදවතේ තබා ගන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.